අවසරයි ගන්න සවන්ස කෙනෙක් ප්‍රශ්නයක් කරන සවන්ස ගෞරවනීය සවන්ස මම අවුරුදු 38ක් වයස තිදරු මවක් මම නිතරම ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරනවා ඒ අනුව ජීවිතය හැඩගස්වා ගන්න උත්සාහ කරනවා ඒ වගේම මටත් ඕන සංසාර ගමන තිත තියන්න නමුත් සවන්ස මට නිතර ප්‍රශ්න අද ඉවර වෙයි හෙට ඉවර වෙයි බලන් හිටියත් ඉවර වෙන පාටක් නම් නැහැ මට බය මැරෙන්න කලින් මගේ අරමුණට යන්න බැරි වෙයිද කියලා මට අනුකම්පා කරලා පිළිතුරක් දෙන්න ස්වාමීන් වහන්සේ. මේමයි මාත්‍රිකින් ප්‍රශ්න තියෙන නිසානේ මහත් අපි මේ ධර්ම මාර්ගය තුල ගමන් ගන්නෙ. තේන්නේ? ප්‍රශ්න නැත්තම් ජීවිතේ අපි සිතූ සිතූ සැප සම්පත් අපිට ලැබෙනවා නම් සිසූ සිතූ ප්‍රාර්ථනා ඊට වෙනවා නම් මාත්‍යෝ නිවන් ලබන්න අවශ්‍ය නැහැ නේ. නිවන් මාර්ගයේ ගමන් කරන්න උවමනාවක් නැහැ. සියලු දේ සපිරෙනවා. තේන්නේ? ඒ නිසා ඉතින් ප්‍රශ්න කියන කාරණේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට තිබ්බා. උන්වහන්සේ වැළීම් ගැටීම් උපේක්ෂා නැති වුණා. අතීතයේ වැඩි හිටිය සෑම රාතන් වහන්සේ නමකට තිබ්බා තේන්නේ උග්‍ර ගෘහපතිවරයාට තිබ්බේ නැද්ද විසාකා උපාසිකාවට තිබ්බේ නැද්ද සෝවාන් ඵලයට පත් වෙලා ඒ නිසා ප්‍රශ්න කියන කාරණේ ගැටලු කියන කාරණේ දුක කියන කාරණේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ප්‍රියංගෙන් වෙන්වීම අප්‍රියන්නේකින් මේක ඉතින් දුක සත්‍ය කියන්නේ ඉතින් මේ දුක්ඛ සත්‍ය තුල අපි සියලු දෙනෙක් ඉන්නවා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන මොහොත දක්වා එනිට ඒකෙන් අපිට මිදෙන්න බෑ. ඉතින් ඒ නිසා දුක කියන කාරණේ ජීවිතේට තියෙන දුක කියන කාරණේ ලෝකයේ තුල තියෙනවා. නමුත් ඉතින් අපි තේරුම් ගන්න ඕනේ දුක ඇති වෙන්න හේතුව කුමක්ද කියන කාරණේ. උතනයි කල්පනා කරන්න ඕනේ. නැතුව දැන් උතනේම නොනා කරන්නේ දුකට ගැටෙනවා. දුකට ගැටෙනවා කියන කාරණේම අපි චතුරාර්ය සත්‍ය බැහැරට යනවා. ඉතින් අපේ ධර්මයේ අවශ්‍ය නම් චතුරාර්ය සත්‍ය අවශ්‍ය නම් සෝවාන් ඵලයේ අවශ්‍ය නම් ඔබ දුකට ගැටිලා හරියන්නේ නැහැ. අනේ මේ දුක කවදා දීවර වෙන්නේ අනේ මේ දුක ඇයි මට මෙහෙම වෙන්නේ ඇයි මගේ හැම බලාපොරොත්තුවක්ම කැඩෙන්නේ කිය කියා හිතන වෙන මොත ඔබ දුකට ගැටෙමින් ඉන්නවා මිසක් ඔබ දුකට හේතුව හොයන්නේ නැහැ. ඒ නිසා ඔබේ දුක ඔය දුක කියන කාරණේ අපි උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන මොහොත දක්වාම අපි පසුපසින් එනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ දුක ඉදිරියේ ගැටෙන්නේ නැතුව අපි දුක ඉදිරියේ අපි දක්ෂ වෙන්න ඕනේ දුකට හේතුව කුමක්ද කියලා හොයන්න. දුකට හේතුව තෘෂ්ණාව. එච්චරයි වෙන දෙයක් නෙමෙයි. තෘෂ්ණාව කියන්නේ කුමක් කෙරෙහි තෘෂ්ණාව? රූපය කෙරෙහි තෘෂ්ණාව. වේදනාව, සංඥාව, සංස්කාර, විඥාණය කෙරෙහි තෘෂ්ණාව එච්චරයි. ඉතින් එහෙනම් දැන් දුක ඔබ තුල සකස් වුණේ ඔබ රූපය නිත්‍යයි කියලා ගන්නවා. රූපේ ස්ථිරයි සැපයි කියලා ගන්නවා. තේන ආත්මයි කියලා ගන්නවා. එහෙම ගනිද්දි රූපය වෙනස් වෙනකොට ඔබ දුකටපත් වෙනවා. රූපය වෙනස් වෙනවානේ. මේක සතර මා ධාතුන් හේතුන් රූපයක් නේ. සංස්කාර හේතුවෙන් සකස් වුණ රූපයද සංස්කාරයන්ගේ ප්‍රතික්‍රියා හේතුවෙන් නිරතුරුවම රූපය වෙනස් වෙනවා. ඉතින් රූපය වෙනස් වෙනකොට ඔන්න ගැටෙනවා. නේද? ලෙඩ වෙලා ව්‍යාධියටපත් වෙලා රූපය වෙනස් වෙද්දී ඔන්න ඉතින් අපි ගැටෙනවා. ඉතින් රූපය වෙනස් වෙනවා නම් රූපය අනිත්‍ය නම් රූපය ඇසුරෙන් සකස් වෙන විදීම අනිවාර්යම අනිත්‍ය උදයක්. ඒ නිසා ඔබ හැම වෙලාවම බලාපොරොත්තු වෙනවා මට සැප වේදනාවම ලැබේවා කියලා. මම හිතන හිතන ප්‍රාර්ථනාවන් ඉටු වේවාම කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම වුණොත් ඒවා ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. ඒ ඉතින් ජීවිතය කියන්නේ අවිද්‍යාව හේතුවෙන් සකස් වූ සංස්කාර. ඒතර අමේ සංස්කාරයෝ කියන්නේ නිරතුරුවම වෙනස් වෙන ස්වභාවික ධර්මතාවය. ඉතින් සංස්කාරයන් අනිත්‍යයි. ඉතින් සංස්කාරයන් අනිත්‍ය වෙනකොට අපේ විඳි වෙනස් වෙලා යනවා. ඒ නිසා අවබෝධය යමක් ගැන සතුටු වෙනවා. ඒ දේ නිසා මේට ඔබට දුක අත් වෙනවා. ඉතින් ඒක දුක අත් වෙද්දී ඔබ දකින්න ඕනේ ඒ දුක අත් උනේ කුමක් නිසාද? හේතු බල ධර්මයේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය. ඉතින් ඒ නිසා ඔබ මේ ප්‍රශ්න ගොඩක් මැද්ද ජීවත් වෙනවා නම් ඒ ප්‍රශ්නවල විසඳුමකුත් නැත්තම් ඉතින් ඒකට හේතුව වෙන දෙයක් නෙමෙයි. විසඳුම කියන කාරණේ කාටත් ලැබෙන්නේ අපි උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන මොහොත දක්වා. ඒ තර තමයි අපි මේ ප්‍රශ්න විසඳගන්නේ. ඉතින් ඒතෙක් අපි දක්ෂ වෙන්න ඕනේ අපේ ජීවිතය අපේ ප්‍රශ්න චතුරාර්ය සත්‍ය තුල විසිරෝල දැකලා දෙයියනේ මේ සකස් වෙන හැම දුකක්ම සකස් වෙන්නේ මේ සංස්කාරය නිත්‍ය වශයෙන් ගන්න නිසා නැත්නම් මේ රූප වේදනා සංඥා සංකාර විඥානය නිත්‍ය වශයෙන් ගන්න නිසා ඒ නිසා නිරතුරුවම මම මේ දුක සකස් වෙන්නේ තෘෂ්ණාව කියන කාරණය නිසා කියලා දැනගෙන අපි කරන්න ඕනේ මොකද්ද? තෘෂ්ණාව තමා තුලින් තුනී කරගන්න. ඉතින් ඒක තමා විසින් කරගත යුතුයි. එච්චර නේද ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අවිද්‍යාව තියෙන තාක්කල් ප්‍රශ්න විසඳෙන්න විදියක් නැහැ. මොකද අවිද්‍යාව හේතුවෙන් අපි හැම වෙලාවෙම සකස් කරගන්නේ සංස්කාර.
සංස්කාර කියන්නේ කුසල් සහ අකුසල්. ඉතින් ඒව විපාක අනිවාර්යෙන්ම එනවා. මේ මොහොතේ කුසලයක් විපාක දුන්නොත් ඊළඟ නිමේෂෙදී අකුසලයක් විපාකට එනවා. ඉතින් අපි ඒක තේරුම් ගත්තොත් අපි කුසලයට අකුසලයට දෙකටම ඇලෙන්නේ නැහැ. අපි හැම වෙලාවම අපේ ජීවිතයේ ඉදිරියට එන සැප වේදනාවත් අපේ ජීවිතයේ ඉදිරියට එන දුක් වේදනාවත් දෙකම අපි උපේක්ෂාව කියන තැනට ගන්නවා. ඉතින් ඔතනින් තමයි ඔබට සැනසෙල්ල තියෙන්නේ. එහෙම නැතුව ප්‍රශ්න විසඳුනා කියලා ඔබට සල්ලි හම්බුනා කියලා මොකද ගෙවල් දොරවල් හම්බුනා කියලා ඔබ බලාපොරොත්තු වෙන දේවල් හම්බුනා කියන කාරණේ ওই ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එනිසා ඔබට යමක් ලැබුණා නම් ඒ ඔබේ සංස්කාරයන්ට අදාළවයි. ඔබට යමක් නොලැබුණා නම් ඒත් ඔබේ සංස්කාරයන්ට අදාළවයි. ඒක කවුරුවත් මේ නිසා ඔබට ලැබීම නොලැබීම සිද්ධ වුණා නෙමෙයි. ඔබ අවිද්‍යාව නිසා සකස් කරගත්ත වූ සංස්කාර නිසා ඔබට ලැබුණ සහ නොලැබුණ දේවල් සියල්ල ලැබිලා තියෙනවා. ඒසා ලැබීම නිසා ඔබ උදම්මනල වැඩකුත් නැහැ. නොලැබීම නිසා ඔබ ගැටිලා වැඩකුත් නැහැ. උදම්මැනීම නිසා ඔබ සංස්කාරයි රැස් කරන්නේ. ආයිමත් ගැටීම නිසා ඔබ සංස්කාරයි රැස් කරන්නේ. එනිසා ඔබ කළ යුත්තේ දුක සකස් වෙද්දී මේ දුක සකස් වෙන්නේ මේ නිරතුරුවම තෘෂ්ණාව නිසා කියන කාරණේ දැනගෙන ඉතින් තෘෂ්ණාව නිරෝධය කරන මාර්ගයට එන්නේ එච්චරයි. දුක ඔබට ප්‍රශ්න වැඩි වෙනවා නම් දුක් වැඩි වෙනවා නම් බලාපොරොත්තු කඩමින් වැඩි වෙනවා නම් ඔබ කරන්න ඕනේ සම්මාදිට්ඨිය ශක්තිමත් කරගන්න. කර්මය කර්මඵල විශ්වාසයට අදාළව දකින්න. දේනේ මට මෙච්චර ප්‍රශ්නේ ඉන්නේ මං සංසාරේ ඉච්චර අකුසල් කරලා තියෙනවා. ඉතින් එහෙම කරද්දිම අපි කුසලයටයි යන්නේ. ඉතින් එහෙම සම්මාදිට්ඨිය ශක්තිමත් කරගන්න. සම්මා සංකප්ප ශක්තිමත් කරගන්න. ඒවෙන් ධනවත් වෙන්න. නේද ඔබ හිතන්නේ ඔබ දැන් ධනයක් හොයන්න යන්නේ මේ ලෞකික මේ භෞතික ධනයක් ඔබ හොයන්න යන්නේ. මට ප්‍රශ්න වැඩි, මේවා වැඩි, ඒ නිසා මට වැඩිපුර ආදායමක් එන්න ඕනේ, මට සුවිප් එකක් හැදෙන්න ඕනේ, මට කවුරුහරි සල්ලි ගෙනල්ලා දෙන්න ඕනේ, මට මැණිකක් පහළ වෙන්න ඕනේ, මට හොඳ රැකියාවක් ලැබෙන්න ඕනේ. ඉතින් ඒව ලැබෙන්න නම් ඉතින් ඒව නොලැබෙනවා නම් කාගවත් වරදක් නෙමෙයි. ඒ ලැබීමට අදාළ සංස්කාර අපේ දුර්වලයි. ඉතින් ලැබීමට අදාළ සංස්කාර දුන්න නම් ඔබ දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මාර්ගය කියලා කියනවා. ඒ මාර්ගය කියන්නේ අපේ නොලැබීමට ගැටි ගැටි ඉන්න එක නෙමෙයි. ලැබීමට ඇලෙන එකකුත් නෙමෙයි. ඒ නිසා මේ මාර්ගය තමයි ආරෂ්ඨාංගික මාර්ගය ශක්තිමත් කරගන්න. සම්මා සංකප්ප ශක්තිමත් කරගන්න. සීලය ශක්තිමත් කරගන්න. සම්මා වායාමයන් ශක්තිමත් කරගන්න. තේන්න. එතකොට ඔබ තුල සති සම්මා සතිය ඇති වෙයි. ඒ සම්මා සතියෙන් ඔබට පුළුවන් සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන ඔබ හොයන ධර්මයට අදාළව ඔබේ ජීවිතය ගොඩනගා ගන්න. හොඳයි. එහෙම නැතු ඔබට කොච්චර ලෞකික දේවල් ඔබ බලාපොරොත්තු වෙන භෞතික සම්පත් ඔබට ලැබුණා. ඒ භෞතික සම්පත් කවදාකවත් ඔබ සම්මා සමාධියකට අරන් යන්නේ නැහැ. මොකද අපි සෑහෙන්නේ නැහැ කොතනකදීවත්. අපි මේක ලැබෙන්න ඕනේ කියලා හිතුවොත් ඒ ලැබුණ දේන් අපි සෑහෙන්නේ නැහැ. ඒක ලැබුණාට පස්සේ අපි ඊට වඩා ලොකු දේක් බලාපොරොත්තු වෙනවා. තේන්න. ඒක බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා අපි එතනින් අපිට කවදාකවත් සතුටු වෙන්න බැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබට සතුටු වෙන තැනක් කියනවා. නිදහස් වෙන කෙනක් කියනවා. ඒ නිදහස් වෙන කියන තැන තමයි උතුම් ආරෂ්ඨාංගික මාර්ගය. ඒ නිසා ප්‍රශ්න ඉදිරියේ ඔබ ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගන්න. එතකොට කුසල් පක්ෂයේ වැඩි වෙලා ඔබට ලැබෙන්න තියෙන යහපත් සංස්කාරු ලැබේ. ඉතින් ඒ ලැබුණා කියලා ඔබ එතනොත් සතුටු වෙන්න හෝ දුක් වෙන්න ගියොත් ලැබීම නොලැබීම මත ඔබ ආයිමත් තෘෂ්ණාව උපද්දවාගෙන දුක තමයි වැඩි කරගන්නේ. ඒ නිසා ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ ලැබීම නොලැබීමට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ලැබීමත් නොලැබීමත් ඔබේ සම්මා සමාධිමත් හිතක් උදෙසා ඇති කරගන්න. ඉතින් ලැබීමත් නොලැබීමත් සම්මා සමාධිමත් හිතක් උදෙසා ඇති කරගන්න නම් අනිවාර්යයෙන්ම ලැබීම සහ නොලැබීම ඉදිරියේ ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ඔබේ ධනය බවට පත් කරගත යුතුයි. ඔබ සොයන මැණික බවට පත් කරගත යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඔබ හොයන ස්විප් එක බවට පත් කරගත්තේ ආරෂ්ඨාංගික මාර්ගය. ඉතින් එහෙම කරද්දී ආරෂ්ඨාංගික මාර්ගය තුළින් ඔබේ එක පැත්තකින් කුසල් ශක්තිය වැඩි වෙයි, අනිත් පැත්තෙන් සම්මා සතිය සම්මා සමාධිය ශක්තිමත් වෙයි. එහෙම ශක්තිමත් වුණාම ඉතින් අපිට පෙනේ, ඔබට පෙනේ පංච උපාදානස්කන්ධය කොයිසා සස්ත්‍රේක වුණත්, කොයිසා මේ දුර්වල වුණත් පුතේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියන කාරණේ ඔබ දකිනවා. එහෙම තමයි හිතන්නේ.